මම කැබිනට් මණ්ඩලයටම දේශනයක් පැවැත්තුවා. මේක මාධ්‍යවල රූපවාහිනී ගුවන්විදුලි මුද්‍රිත නොයෙක් විදිහට වාර්තා වෙනවා. මේ මැති ඇමතිවරු හිටියා මෙතන, මේ කැබිනට් එකේ ඉන්න මැති ඇමතිවරු. මං ඊයේ හාමුදුරුවනේ ධම්මපදෙන් තමයි ඊයේ දේශනයක් පැවැත්වුවේ කැබිනට් මණ්ඩලයට. නාන්තලික්කේන සමුද්ද මජ්ජේ නපබ්බදානම් විවරම් භවිස්ස නවිජ්ජතිසෝ ජගතිප්පදේශෝ යට්ටිත්තෝ බුච්චයකම්. අකුසල් කරලා කාටවත් කොහේවත් හැංගෙන්න පුළුවන්කමක් නෑ, පව්පල දෙනවා කියනවා. මොනවාද අකුසල්? අකුසල් ලොකු ගාණක් තියෙනවා, ලොකු ලයිස්තුවක් ලියන්න පුළුවන් අකුසල් කියලා. ඇහුවොත් මොනවද කියලා මං කීපයක් කියන්නම්. මහජනයාගේ දේපල ගසා කෑවොත් අකුසල්. ආණ්ඩුවේ බැංකුවල සල්ලි හොරකම් කරුවොත් අකුසල් මහජනයාගේ. රජයේ දේපල අවභාවිතා කරුවොත් අකුසල්. ජනතාවගේ සල්ලි දූෂණයට ලක් කළොත් හොරකම් කළොත් අකුසල්. මිනිස්සුන්ට හිරිහැර කළොත් අකුසල්. දේශයට විරුද්ධ වුණොත් අකුසල්. මේ පිම්පව් මහා ලයිස්තුවක් අපිට කියන්න පුළුවන්. මං එහෙම විනාඩි 30ක් 35ක් විතර දේශනයක් කරලා මං කව මේ අකුසල් නොකරන විදිහට ආණ්ඩුව ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා ඒකට සූදානම් වෙන්න කවුරු කියලා මං කිව්වා. ඒ ගැන ටිකක් හිතන්න මං තා පොඩ්ඩකින් එන්නම් කියලා මම ගිහින් තේ එකක් බීලා ආපහු කැබිනට් එකේ වාඩි වෙලා අපි කැබිනට් රැස්වීම කරගෙන ගියා.